මේ බැසිල් රාජපක්ෂේ කාර්යාලෙන් දැන් එළියටද පුවක්ක සවටනවා වගේ. මන් දිනවා මන් දිනවා. ලැජ්ජ හිතනවා මේ තටි මිනිස්සු. දැක්කද ඊයේ මන්ද කරු එක. ඊයේ මොකක් කරේ කාර්යාලක එළියදකොට මේ තටි මිනිස්සු. මොකද්ද මේ දේශපාලනේ? ඔකුල දැක්කද නැ මන්ද කරේ එයාපෝට් එකට ඇවිල්ලා බැසිල් වාඩිලා ඉන්නව අර නිකන් ලොකු පුටුවක. නේ වෙන කතාවක. මිනිස්සු කියලා හරිද? වදිනවා යනවා. නේ වදින විදිහ දකින්නෙත් නේ. හරිද? නේ වෙන කතාවක මිනිස්සු වදිනවා. මොකද්ද මේ දේශපාලනේ? කොඳු කඩලා තියෙන මේ සමාජය. ඒ නිසා මම කියන්නේ පළමු වැඩේ අපි උන් දේශපාලන සංස්කෘතියේ වෙනස ඇති කරන්න මේක. දෙක නීති විධාන ආධිපත්‍ය තහවුරු කරන්න. ඒක දේශපාලන කාර්යය. අපේ රටේ නීතියත් නීතිය පිළිබඳව විශාල අවිශ්වාසයක් ජනතාව තුළ ගොඩනැගී තිබෙනවා. නීතිය පිළිබඳ අවිශ්වාසය ගොඩනැගීම සරල කරුණක් නෙවෙයි. මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේදීම වහල් සමාජ යුගයේදී මිනිස්සු මොකද කරන්නේ? වහල් නායකයා විසින් තමයි නීති හදන්නේ. නීති ක්‍රියාවට නගන්නේ ක්‍රියාවට නගපු නීතිය හරිද වැරදිද කියලා විමසන්නේ කවුද? රැහේ නායකය. එයා තමයි රැහේ ඉන්නවද කියලා තීරණය කරන්නේ. රැහේ මොකද්ද කරන්න කියලා තීරණය කරන්නේ. රැහේ නිරපනවද කියලා තීරණය කරන්නේ කවුද? රැහේ නායකය. ඒ ගෝත්‍රිකයෝ. හැබැයි මිනිස් සංගතිය දීර්ඝ කාලයක් තිස්සේ සටන් කරලා සටන් කරලා සටන් කරලා එහෙම ඒ වෙනුවට ඒවට ආයතන පද්ධති ගොඩ නෙවෙයි. මිනිස් සංගතිය කරනද මේකපාර පාර්ලිමේන්තුව හදනවා, එකපාර අධිකරණ හදනවා, එකපාර මේ රාජ්‍ය ආයතන ගොඩනගෙනව නෙවෙයි. මිනිස් ශිෂ්ටාචාරයේ දීර්ඝ කාලයෙන් සටන්වල ප්‍රතිඵල ලෙස මොකදලා තින්නේ අධිකරණ පද්ධතියක් ගොඩනගෙනවා. එදා නීතිය පසින්ද කාර්ය රැහේ නායකයාගේ සිට ඒක නිශ්චිත ව්‍යුහයකට එනවා අධිකරණ පද්ධතියකට. එතකොට මොකද වෙන්න ඕන? එතන අධිකරණ පද්ධතිය උඩ සිට මේ සියලු ප්‍රවේශයන්ගේ නීතිය සාධාරණ විටකරින් පිළිබඳ වග බලා ගත යුතු තිබෙනවා. හැබැයි විශ්වාසයේ ක්‍රමානුකූලව පළදුවේ මියනවා නම් මිනිස්සු මොකද වෙන්නේ? නැවත මිනිස්සු පොලිසිය කෙරෙහි විශ්වාසය බිඳ වැටෙනවා නම් අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටෙනවා නම් මිනිස්සු පාරේ ගහගෙන ප්‍රශ්න උත්තර ගන්න යනවා. Tamanta අසාධාරණයක් වුණහම පොලිසියට ගිහිල්ලා පැමිණිලා කරනකොට පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා Tamanta විශ්වාසයක් තියෙනවා නම් Taman රැයට මන්නේක් අරන් ගිහිල්ලා කපනවා. ඒ කියන්නේ මොකක්ද? ශිෂ්ට යුගයේ සිට අශිෂ්ටත්වය කරා සමාජයක් යනවා නීති විධාන ආධිපත්‍ය කඩාවැටෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය අපේ රට ඉස්සරහට යන්න මේ නීති විධාන ආධිපත්‍ය අලුතාවු කරන්න එක අපි කරමු. තුන්වෙනි අපේ ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. සිංගප්පූරු අග්‍රාමාත්‍යර මේ ළඟදී කිව්වා ඔහු සතු තුන ප්‍රධාන සම්පත් දෙකක් ගැන. ප්‍රධානම සම්පත් දෙකක් තියෙනවා. එක එළවෙන තෙල් නෑ, ගෑස් නෑ, මැණික් ඒව නෑ නේද? සිංගප්පූරු ඉදමුත් නෑ නේ, පොඩි පොඩි වර්ගතුන් 1000ක් වගේ නේද? පුරා භූමියක් තියෙන රටක්. සිංගප්පූරු කියන මොකද්ද? ඔහු අග්‍රාමාත්‍යවරයා ඔහු සතු තුන ප්‍රධානම වත්කම් දෙක එක විදේශ සංචිත සල් ඩොලර් විදේශ සංචිත ප්‍රමාණයක් කියන එක එක වත්කම දෙක රාජ්‍ය සේවය. ඔහු සිංගප්පූරු ඉස්සරහට ගෙන යන්නේ රාජ්‍ය සේවය. ඕනම අභියෝගකට මුහුණ දීම සඳහා තියෙන විදේශ සම්පත් විදේශ සංචිත අපේ මොකද වෙලා තියෙන්නේ? අපේ රාජ්‍ය සේවය පිළිබඳ විශ්වාසය සැලකිත ප්‍රමාණකින් බිඳ වැටලා තියෙනවා නේද? රාජ්‍ය සේවයේ යෙදෙන කෙනා තෘප්තිමත් භාවයකට නැහැ. රාජ්‍ය සේවය ලබා ගන්න යන කෙනා තෘප්තිමත් භාවයකට නැහැ. දෙකමයි. වැඩ කරන කෙනා තෘප්තියෙත් නැහැ නේද? වැඩේ ලබා ගන්න කෙනා එන තෘප්ති භාවයකට නැහැ. අපේ මේ රාජ්‍ය සේවය මුළුමනින්ම බිඳ වැටෙන්නේ මේ දේශපාලනේ. වඳවා ගැනීම, මාරු කිරීම, උසස් කිරීම මුළුමනින්ම දේශපාලන අධිකාරී ආධිපත්‍යයට යටත් කරා. ඒකේ මොකක්ද උනේ? කාට හරි තමගේ හැකියාව, තමගේ දක්ෂතාවය මොනතරම් කොච්චර තිබුණත් වැඩක් නැහැ. රාජ්‍ය සේවයේ දේශපාලන රැකවරණ නැත්නම් දේශපාලන මැදිහත් වීමක් නැත්නම් පළක් නැහැ කියලා හිතන්න පටන් ගත්තා. ඒ නිසා තමයි මම දන්නවා මහීපාල මහ ඇමති කාලේ එයාගේ ඡන්ද රැස්වීමට උදී බස් පුරවලා ගුරුවරු වෙනවා. බස් පුරවලා කෙන්නසියන් දෙනවා. බලන්න කොහොමද වෙන්නේ? අපි මේ දේශපාලනයෙන් රාජ්‍ය සේවයේ මුදවනවා. හැකියාව දක්ෂතාවයේ ඔබට පෙවන කාර්යභාරයේ නිසි පරිදි ඉටු කිරීම මත මේ රාජ්‍ය සේවයේ ඉහළටම යන්න පුළුවන් අවස්ථාව අපි නිර්මාණය කරමු. ඒ කරන්න ඕන මේකට. අපි හැමදාමත් කියනවා දේශපාලන පත්තින් නතර කරමු. දේශපාලන පත්තින් නතර කරමු. අපි හැම වෙලාවෙම අභියෝග කරන පුළුවන් නම් ඔය පක්ෂවලට පොතනකාරී රැස්වීමක කියන්න කියලා මෙම රැස්වීමට සහභාගී වීම රජයේ රැකියාවක් ලබා ගැනීමට සුදුසුකමක් නෙවෙයි කියලා. කිව්වොත් මොකද වෙන්නේ? ඌක් මල පොලේ ගෙවුවා වගේ විසිරෙනවා. හරි. ඇයි? රාජ්‍ය සේවය මුළු මනින්ම තමයි දේශපාලනේ මේවලම බවට පත් කරන් තියෙනවා. වරාය රස්සාව දෙන්නම් කියලා ඇප්ලිකේෂන් පුරලා ඡන්ද ගන්නවා. මෙහෙම ලෝකෙ කොහෙද තියෙන්නේ? මෙහෙම තියෙනවා ලෝකෙ රටවල. වරාය රස්සාව ඒකේ ඡන්ද කාලට ඇප්ලිකේෂන් පුරවනු. මොකද මේවා තියෙන්නේ? ඒ නිසා මේ රාජ්‍ය සේවයේ අපි දේශපාලනේ මුදවනවා. මොකද මේ රට ගොඩනැගීම සඳහා පාදම අවශ්‍යයි. ඊළඟ අපේ විමුරුල් දෙන සෝදරය අපේ ගැටුම් නතර කරන්න ඕන. අපි ජාතික සමගිය හදන්න ඕන. ඊළඟ අපිට ශක්තිමත් විදේශ සබතාවයක් තියෙනවා. ලෝකේ තවදුරටත් කිසිදු රටකට හුදකලා වෙලා ජීවත් වෙන්න බෑ. ලෝකේ රටවල් තාක්ෂණයෙන් ගැට ගහලා තිබෙනවා. වෙළඳපොළෙන් ගැට ගහලා තිබෙනවා. සංනිවේදනයෙන් ගැට ගහලා තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ ලෝකේ භූමිය අඩු වෙලා නැහැ.
හැබැයි අපි කියන ලෝකේ එකම විශ්ව ගම්මානයක් බවට පත් වෙමින් තිබෙනවා. ඉතා කිට්ටු ගම්මානයක්. තාක්ෂණීය විසින්, sannivedana විසින්, ගමනාගමන විසින්, විලදපොළ විසින්, නිෂ්පාදනය විසින් මේ ඔක්කොම එකට ගැට ගැහිලා තිබෙනවා. එහෙම ගැට ගැහිච්ච ලෝකයක ලෝකෙන් විතන් වෙලා ජීවත් වෙන්න පුළුවන් කියලා කල්පනා කරනවා නම් ඒගොල්ලෝ අයිති වෙන්නේ මීට 100 වස් ගණනක් ඈතට. පරණ යුගය. නූතන යුගය කියලා කියන්නේ ලෝකී ඇති වී තිබෙන බල කේන්ද්‍රයන් පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින්. ලෝකේ නිකන් නැහැ. ලෝකේ බල තරඟයක ඉන්නවා, බල ගැටුමක ඉන්නවා. චීනය, ඉන්දියාව, රුසියාව, යුරෝපය, අර පැත්තෙන් ගත්තොත් එක්සත් ජනපදය. මේ බල කේන්ද්‍ර ගණනාවක් ලෝකේ තියෙනවා. අපි බල කේන්ද්රක රටක්ද? නෑ. අපි එහෙම අපි තේරුම් ගන්නවා අපි ගන්නනේ. මේ බල කේන්ද්රක රටක් නෙවෙයි. හැබැයි අපේ රට බල කේන්ද්‍ර තරඟයේදී ඉතා වැදගත් පිහිටුමක් තියෙනවා. මේ පිහිටුම තමයි අපිට හොඳටයි නරකටයි දෙකටම බලපාන්නේ. ලෝකේ බලන්න 1505 දෙද ලෝකේ බලවත් වෙනකොට බටහිර රාජ්‍යයක් ඕනෑම රාජ්‍යයක් ඒ රාජ්‍ය අපේ රට ආක්‍රමණය කරනවා. පෘතුගීසින් බලවත් වෙනකොට පෘතුගීසින් එනවා. ලන්දේසින් බලවත් වෙනකොට ලන්දේසින් එනවා. ඉංග්‍රීසින් බලවත් වෙනකොට ඉංග්‍රීසින් එනවා. මේ කුඩා රට. අද යුරෝප සංගමය ඇතුළේ කතා කරන මානවිකම් කොමිසමේ කතා කරන කුඩා රට. එයි අපේ රටේ පිහිටීම වැදගත්. එනිසා මේ ලෝක බලතුලනයේදී අපේ රටේ පිහිටීම බල තරඟයේදී අපේ රටේ පිහිටීම කේන්දර වෙලා තියෙනවා. එනිසා අපිට ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මොකද ලෝකයේ බල ගැටුමේ කේන්දර බවට ශ්‍රී ලංකාවපත් නොවිය යුතුයි. ශ්‍රී ලංකාවට මේ ශ්‍රී ලංකාවට යුක්‍රේනයේ උරුමය අත්පත් නොකර දිය යුතුයි. යුක්‍රේනට හොඳට අධ්‍යයනය කරන්න යුක්‍රේන මොකද සිද්ධුනේ? මම රුසියාව හරි කියනෝ නෙවෙයි. මො සිද්ධ වෙච්ච ප්‍රශ්නයක් තියෙන එතන. එනිසා අපිට විදේශ ප්‍රතිපත්ති අතිශය වැදගත් මේ වෙලාවේ. එනිසා අපි ඉන්දියා විදේශ අමාත්‍යවරයා සමගම චීනයේ මේ කලාපේ බාර කොමියුනිස්ට් පක්ෂ අමාත්‍යවරයාත් අපි අවස්ථා දෙකක් මුණ ගැහලා සාකච්ඡා කරලා තිබෙනවා. අපි ලෝකයේ කිසිදු රටක බල ගැටුමේ කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ රටේ ගොඩක් වුණේ අපේ රටේ නායකයන්ට විදේශ ප්‍රතිපත්තියක් තිබුණේ අපේ රටේ නායකයන්ට. අපේ රටේ නායකයන්ට තිබුණේ මොකද්ද? කොමිෂන් මත, හොරකම් මත අපේ රට ඇතුළෙන් ඉඩ දුන බොහෝ රටවල් වලට. මහින්දගේ විදේශ ප්‍රතිපත්තිය නු මොකද්ද? චීන බලා ගන්න මහින්ද, ඉන්දියාව බලා ගන්න බැසිල්. එහෙම රටවල්. එහෙම බෙදෙනවද? නේද? ආ චීන බැලන්ස් කරන්න මහින්ද, ඉන්දියාව බැලන්ස් කරන්න බැසිල්. මේ පෞල බිස්නස් එකද මේ? රටක් මේ. මේකට අවශ්‍ය වෙන්නේ රජයකට අවශ්‍ය වැදගත් රාජතාන්ත්‍රික සබත්තාවයන් සහ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තිය. ඒක අපි ඉටු කරන්නේ නැතුව අපිට මේ හැරුම හරවන්න බෑ. ඊළඟ අපේ ශිෂ්ටාචාරය අපිට අත්තරින් නෙවෙයි. ඕනෑම සමාජයක් ඒ සමාජ ඉතිහාසයේ තිබ ගොඩනැගුණු පාදම වැදගත්. ඒක අත්තරලා රටක් ගොඩගන්න බෑ. අපි කොහොමද ගොඩනැගුණේ? අපේ ශිෂ්ටාචාරය කොහොමද? ජර්මනිය කාරණක රටක් වෙන්නේ කොහොමද? අපි කුස්කර්මාන්තික රටක් වෙන්නේ කොහොමද? මේ ඔක්කොම සිස්ට ඒ රටවල් ගොඩනගෙන ශිෂ්ටාචාරයත් එක්ක මංග බැඳී පවතින. අපේ මුල්ම ජනපද හැදෙන්නේ කොහෙද? කලාවේ අසබඩ, විජිත ග්‍රාම, මල්වතුයේ අසබඩ, අනුරාධ ග්‍රාම. අපේ බල පළමු ජනපද අනුරාධ ග්‍රාම, විජිත ග්‍රාම, කලාවේ අසබඩ නේද? එහෙම නැත්නම් මල්වතුයේ අසබඩ. ඒකනම් අපේ ශිෂ්ටාචාර මේ වාරි කර්මාන්තයත් ගොඩනගිලා තිබෙනවා. ඒකත් එක්ක බෙන්නෝ අපේ ආර්ථික රටක් කුස්කර්මාන්තේ බඩපත් වී තිබෙනවා. කුස්කර්මාන්තයත් ගොඩනගුණු සමාජ හිතන මතන ආකල්පවල විදියක් තියෙනවා. ඒක අත්තරල අපිට පුළුවන් රටකට රටක් ඉස්සරහට යන්න බෑ. ඕනෑම රටක් තමන්ගේ මහජනේ මහා පොළොවත් එක්ක කොහොමද තියෙන ඓන්ද්‍රිය සබඳතාවේ මිනිස්සු කොහොමද ඒ අක්මුල් බහැගෙන ඉන්නේ? ඒ අක්මුල් ගලවලා සමාජයක් හදන්න බෑ, ආර්ථිකයක් හදන්න බෑ. ද සමහර අය කල්පනා කරන්නේ අපි සිංගප්පූරුවක් කරනවා. සිංගප්පූරුවක් විය හැක්කේ සිංගප්පූරුවට විතරයි. අපි මැලේසියාවක් කරනවා. මැලේසියාවක් විය හැක්කේ මැලේසියාවට විතරයි. ඕනෑම රටක් තව රටක කාබන් කොපියක් කරන්න බෑ. ඒ රට ගොඩනැගුණු ශිෂ්ටාචාරයේ අක්මුල් අපි කොහොමද අපේ ශිෂ්ටාචාරය ගොඩනැගුනේ? අපි අක්මුල් කොහොමද ඒ අක්මුල් ගලවලා පාවෙන ආර්ථිකයක් හරි පාවෙන සමාජයක් කර නිර්මාණය කරන්නද? එනිසා අපේ ශිෂ්ටාචාරය මත ගොඩනැගුණු අක්මුළු ඉස්සරහට ගෙන යන අත්තරින් බෑ. අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන පංගුව කුස්කර්මාන්තේ. අත්තරින් බෑ. අත්තර නෝනෙත් නේ. කොවිඩ් වලින් පස්සේ පශ්චාත් කොවිඩ් ලෝකයේ හැම කෙනාම කල්පනා කරනවා තමන්ගේ ආහාර සුරක්ෂිත භාවය පිළිබඳව. කොවිඩ් වසංගතය විසින් ලෝකෙ මවාගෙන සුන්දර ලෝකයක් කඩාවැටෙන පටන් ගත්තා. නාවික ගමනාගමනේ නතර වුණා නේද? නැව් ඉතුරු වුණා, නැව් ආවා, මේ වරායවල් මදි වුණා, නැව් මේ ඇඟුරම් දාන්න, ගුවන් තොට පොළවල් මදි වුණා, ගුවන් යාන බස්සලා තියන්න, කවුරුත් හිතපු නැති ලෝකයක් නිර්මාණය වෙලා හැම කෙනාටම බලපෑවා. මොකද්ද පශ්චාත් කොවිඩ් ආර්ථිකය කියලා කියන්නේ? හැම කෙනාටම තමන්ගේ අඩුම තරමෙන් තමන්ගේ ආහාර සුරක්ෂිත භාවය පිළිබඳව ආරක්ෂා වෙන්න ඕන කිව්වා. ඒ නිසා අපේ කුස්කර්මාන්ත අපේ ආර්ථික වැදගත් වෙන කුසලම. මෙන්න මේක තමයි අපේ පාදම. දේශපාලන ඇති කරන වෙනස්කම, නීතිය වෙනස්කම, ආරක්ෂම රාජ්‍ය සේවය, ජාතික සමගිය, ශක්තිමත් විදේශ සබත්තා සහ අපේ රට ගොඩනැගුණු ශිෂ්ටාචාරයේ කුස්කර්මාන්තේ. ඒ මත අපි කොහොමද අපේ පිහිටීම මත අපි ආර්ථිකය හදන්නේ කොහොමද?
අපේ සංචාර කර්ම අපේ ස්වභාවික සම්පත් මත ආර්ථික හදන්න කොහොමද අපේ මානව සම්පත් මත ආර්ථික හදන්න කොහොමද කියලා අපි සැලසුම් කරමින් තිබෙනවා. ඒ නිසා ඒක තමයි අපි කියන්නේ මේ ගලාගෙන ආපු පාර නෙවෙයි දේශපාලනයේ ආර්ථිකේ නව හැරුම්කට අපි පාර අපේ රට අවශ්‍යයි. මේ විදියට අපි තවදුරටත් යනවා නම් අපේ දරුවන්ට අපිට කිසිදු අනාගතයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් අපේ අපේක්ෂාව නේද මේක මුළුමනින්ම පද්ධතියක්. ඒ කියන්නේ මුළු පද්ධතියක් කඩා වැටලා තියෙනවා. ඒ කියන්නේ මේ එකක් දෙකක් සිදුවීම් නෙවෙයි පද්ධතියක්. පද්ධතියක් කඩා වැටුණා මොකද වෙන්නේ? ඒ පද්ධතිය වෙනුවට නව පද්ධතියක් ප්‍රතිස්ථාපනය කළ යුතුයි. එක යුගයක් මේ විනාශ වෙලා තිබෙනවා. ඒ යුගය වෙනුවට නව යුගයක් නිර්මාණය කළ යුතුයි. ඒ නිසා අපි ඔබට යෝජනා කරන්නේ කුදු ආණ්ඩු පෙරලියක්, කුදු දේශපාලන පෙරලියක් නෙවෙයි පරිවර්තනීය යුගයක්. නව පරිවර්තනීය යුගයක් අපි ආර අපි බිතාන්‍ය යුගය ආර කතා කරනවා. අවුරුදු 70ක අසාර්ථක යුගයක් ගැන අපිට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ තියෙන අපිට මේ රට නූතනත්වේ කරාගෙන යන නූතන යුගයක් අපිට අවශ්‍යයි. අන්නේ නූතන යුගය වෙනුවෙන් තමයි මේ දේශපාලන පරිවර්තනය කරන්න ඕනේ. ඇමතිවරේ, ජනාධිපතිවරේ, ආණ්ඩුවක්, සංසද සභාපතිවරේ කියන කෝණේ නෙවෙයි අපි මේ පරිවර්තන ඉල්ලන්නේ. මේ යුගයේ අත්‍යවශ්‍ය යුග පරිවර්තනයක් අපිට අවශ්‍යයි. අන්නේ වෙනුවට එකතු වෙන කෙන ආරාධනය තමයි අපි කරන්නේ. එහෙදී කවුද මේවා කරන්නේ? අපි හැමදාම කියන එකක් මම කියන්නම්. මම දන්න දේවල් තියෙනවා, නොදන්න දේවල් තියෙනවා. මම පුද්ගලික ගත්තොත් නේද හැකියාවන් තියෙනවා, නොහැකියාවන් තියෙනවා. හැම ස්වභාවික මිනිහම එහෙමයි. නේද මොළ හතක් වගේ තියෙනු නම් එහෙම නැහැ. හොඳයි. හැම ස්වභාවික මිනිහම එහෙමයි. දන්න දේවල් තියෙනවා, නොදන්න දේවල් තියෙනවා. හැකියාවන් තියෙනවා, දුබලතාවයන් තියෙනවා. ජාතික ජනබල වේගයේ විශේෂය තමයි හැකියාවන් තියෙන අය, දන්න අය එකතු කරගෙන මේ සමාජ පරිවර්තනය කිරීම තමයි අපේ අපේක්ෂාව. එහෙම තනි තනි මිනිසුන්ට කිසිවක් කරන්න බැහැ. අපි කොච්චර තනි මිනිස්සු පස්සේ ගියාද තනි මිනිහෙකුට ලෝක පරිවර්තනය කළ නැහැ. මිනිස් ශිෂ්ටාචාරය මෙතෙන්ට වර්ධනය වෙලා තිබෙන්නේ තනි පුද්ගලයන්ගේ විශේෂ හාස්කම් මත නෙවෙයි. මිනිස් ශිෂ්ටාචාරයේ ජයග්‍රහණය අත්පත් කරගෙන තිබෙන්නේ මිනිසුන්ගේ හැකියාවන්, මිනිසුන්ගේ දැනුම, මිනිසුන්ගේ දන්න දේවල් එකට එකතු කරලා සාමික මෙහෙවන්න පුළුවන් පාලනයන්ගෙන් තමයි ලෝකෙ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. තනි තනි මන්ත්‍රකාරයන්ගේ, මැජික්කාරයන්ගේ, ඉන්ද්‍රජාලිකයන්ගේ හාස්කම් වලින් ලෝකෙ ගමන් කරන්නේ. ලෝකෙ ගමන් කළා තිබෙන සාමික මිනිස් ක්‍රියාකාරීත්වය, මිනිස් ශිෂ්ටාචාරයේ ඉදිරි ගමන යනු සාමික මිනිස් ක්‍රියාකාරීත්වය. තනි ඒවා බොරු. හොඳි හොඳයි අපි රවට්ටන්න. තනි තනි මිනිස්සු වැඩ කරන විරුව දැක්කනේ. තනි මිනිස්සුන මුකුත් කරන්න මත කියලා සාමික ක්‍රියාකාරීත්වයක් ඕන. අන්නේ ක්‍රියාකාරීත්වය ඔබ විශාල පංගුව. එතකොට ඔබ අපි හැම දෙනාම එකතු වෙලා එක් සාමික ප්‍රයත්නයක් දරමු. මේ බිදවැටේ තිබෙන රට යහපත් රාජ්‍ය බවට පත් කරගන්න එවෙනුවෙන් සිදු දිනට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.